සියත ලෙන්ගත් කම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රටතුළු පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීම සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් ආරම්භ කළා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉතාමත් සුරක්ෂිත ලෙස ඇසුරුම් කිරීම සහ ලොරි රථවෙත නිකුත් කිරීමේ කාර්ය ඊ දින වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජස් සෆික් මහතා සහ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා ප්‍රමුඛ අප ආයතනයේ වර්තන අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. මෙලෙස සියත ලෙන්ගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන ක්‍රියාන්විතයේ පළමු අදියර අද දින මහනුවර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂන්ත කාර්යපිරුම් මහතා, ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කාවින්ද කාර්යපිරුම් මහතාගේ මූලිකත්වයෙන් ඒ අනුව ප්‍රථමයෙන් මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියන්කොඩ ශ්‍රී විජිතසිරි අනුනාහිමියන් ආශිර්වාද ලබාගෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. දුගී ජනතාවගේ කුසගිරි නිවීම සඳහා ගන්නා ලද වටිනා උත්සාහයක් ඇටියට මේ කාරණය අගය කරන්නට ඕන. සියත සභාපතිත්වයේ දරන කාර්යපරිම මැතිතුමා මේ විදිහේ සත්කාරක සේවාවන් සිද්ධ කරනවා බොහෝ අවස්ථාවලදී. මේ බැරෑරුම් අවස්ථාවේදී මහජනතාව ගැන කරුණාවෙන් මේ සත්කාරය සිද්ධ කිරීම මෙහෙමින් අගය කළ යුතු කාරණයක්. මහජනතාව සරල ජාම් ජීවිතයක් අපි හුරු කරගමු, උත්සාහවන්ත වෙමු, ධාර්මික වෙමු. ඒ බලාපොරොත්තුව තමයි මා හිතන්නේ සියත ආයතනයත් සමාජගත කරන්නට උත්සාහ කරන්නේ. ඉන් අනතුරුව ගිරිහාගම ශ්‍රී සුමංගලාරාම පුරාණ විහාරස්ථානයේ වෙත ගොස් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙර දීම මෙලෙස සිදු වුණා. අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණ අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී අතිපූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන්ගෙන් ආශිර්වාද ලබා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා. ඉන්පසුව එම ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා වෙත බහර දීම සිදු කෙරුණා. සියත ආයතනයේ කාර්යපිරුම් මැතුමන්ට අද දවසේ මහනුවර දිස්ත්‍රික් තියෙන සියලුම පිරිවෙන් සඳහා දානමාන සම්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන දානූපකරණ මේ අවස්ථාවේදී පරිත්‍යාග කළා. අපි මේ අවස්ථාවේ සියත ටීවී ආයතනයේ මේ කරන සමාජ සත්කාරක මෙහෙවරට මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පිරිවෙන් වෙනුවෙන් අපගේ කෘතඥතාව පළ කරන්න කැමැතියි. ඒ වගේම අද සමස්ත ජන සමාජයේ මේ තත්ත්වයට පත්ව සිටින අවස්ථාවේ මානුෂීය වශයෙන් කරන මහා උපකාරයක් හැටියටත් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමැතියි. පන්සල්වලට විහාරවලට ගිහින් විශේෂයෙන්ම සියත සමග ඩයලොග් එකතු වෙලා කරන සියත ලෙන්ගතුකම ව්‍යාපෘතිය සංඝයා වහන්සේලාට පීඩාවට ජනතාවට වියලි සලාක ආහාර ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුවා. විශේෂත්වය තමයි මේ රටේ තියෙන විහාරස්ථාන සහ සිද්ධස්ථාන හරහා මේ ද්‍රව්‍ය ලබා දීම. පන්සම සම්බන්ධ වුණා සියත ඔසමේෂියා මාධ්‍යාල සභාවතුමා ප්‍රශාන්ත කාර්යපරිමත්තුමත් ඒ අධ්‍යක්ෂ කාවින්ද කාර්යපරිමත්තුමත් තසුමිලක පුණ්‍ය කර්මය. ඒක නිසා මේ සම්බන්ධ වෙච්ච දාලෝ ගාතිනට සියලු මායතන වලට ප්‍රණාමය මේ ආසය පිට කරනවා. අපගේ ස්නේහසේ දෑත් අත්‍යවශ්‍යම මොහොතක වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සියත ලෙන්ගතුකම ඩයලොග් සමග රැගෙන අද දවසේදී ඓතිහාසික සෙංකටගලපුර ශ්‍රී දළදා වහන්සේගේ ශක්තිය ආශිර්වාදය ලබා ගනිමින් අප සෙංකටගලපුර වෙරින් මහනුවරණුයි ගමන් ආරම්භ කළේ. මේ සියලු කාර්යයන් සමග ඒකරාශී වෙමින් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් ප්‍රශාන්ත කාර්යපිරුම මහත්මානන්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම මහත්මානන්, සාකානු කාර්යපිරුම මහත්මානන් ඒකරාශී සිටියා.
එසියල්ලන්ගේ සහභාගිත්වයෙන් අද පළමුවන දවසේ සියත ලෙන්ගතුකම ඩයලොග් පූර්ණ ශක්තිය සමග අද දවසේදී නිමවට පත් කළ බව අප විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ අතර සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳගනිමින් සිදු කෙරෙන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන අදියර හෙට දින කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි. ඒ අනුව කැලණිය රජමහා විහාරයේ අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය, රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය සහ හෝමගම පුරාණ විහාරය යන විහාරස්ථාන වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙහෙත් දීමට සූදානම් කර තිබෙනවා. සියත ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.